චමරි අතුපත්තු නියෝජනය කරන චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය ඇය පිළිගැනීමේ උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබුණා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද සිල්වා, සනත් ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. Special moment, very special moment indeed. A role model, Chamari Athapattu. Big moment. ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වුණා මෙතෙන්ට එන්න. මම හිතන්නේ විශේෂයෙන් මගේ මාමා මෙලේ මතක් කරන්න ඕනේ. ඕන නිසා තමයි මගේ දැන් ක්‍රිකට් වලට මම ආවේ. මගේ අප්පච්චි අම්මා ඉතින් ඒගොල්ලෝ ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. අරවින්ද, ඔබ කොහොමද දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කාන්තා ක්‍රිකට් ආගමනය සහ චමරි ආතපත්තුගේ දායකත්වය ගැන? මම හිතන්නේ මේ අවස්ථාවයි මේ ප්‍රොඩක්ට් එකයි අපි පරිස්සමින් බලාගන්න ඕනේ. ඉස්සරහට මම හිතන්නේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා, මම ප්‍රොඩක්ට් එක කියන්නේ චමරි ගැන, ඒක ඉතාමත් පරිස්සමෙන් අපි බලාගෙන මං හිතන්නේ ඒක පාවිච්චි කරන්න ඕනේ අපේ ඉස්සරහා විමෙන්ස් ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්න නම්. මේ චමරි ගොඩක් අමාරුවෙන් ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි මේ. මොකද එයා ලේසියෙන් ඇචීව් කරේ නෑ මේ ඇචීව්මන්ට් එක. එයාගේ ගොඩක් හාඩ් වර්ක් තිබ්බා. මෙතනින් නවතින්න එපයි කියන එකයි මං කියන්නේ. වැදගත්ම දේ රට දිනවන එක, තමන් දිනනවට වඩා. ඉතින් මම හැමදෙලා හිතුවේ මගේ රට ඉස්සරහින් තියන්න. මගේ එක මීන ලෝකුසලන් ලංකාවට ගෙනත් දෙන එක. මොනතර හැමෝගෙම ශක්තිය මගෙත් එක දියේ කියලා. ඔබතුමියම දැකලා ලංකාවේ ගොඩක් තරුණ කට්ටිය අයිකන් එක කෙරේ වාව බලනවා. ඒ නිසා වට එහෙම එකපාරට ලේසියෙන් යන්න දෙන්න බෑ. තව ලංකාවේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක් දිනනවා වගේ මම හිතනවා රට වෙනුවෙන්. මම දකිනවා අද ක්‍රිකට් හොඳ තැනකට ඇති වෙලා තියෙනවා. මට පේනවා ක්‍රිකට් ගැන ලොකු උනන්දුවක්, ක්‍රීඩා පිටි අලුත් දේවල් කරන්න. මම හිතනවා අරවින්ද ඩිසිල්ව මැතිතුමාලා, එතකොට සනත් ජයසූරියලා ගොඩක් ක්‍රිකට් වලට තවම අතරින් නැතු උදව් කරන තේ නිසා ඔයා තමයි කාන්තා ක්‍රිකට් එකේ තාරකාවිය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.